ආයි බොයි අද තමයි දුවේ channel එකත් එක්ක ඔයාලා එකතු වෙලා ඉන්නේ අලුත් රහට ගමේ කෑමක් හදන්න අදත් අපි ලෑස්ති වෙලා ඉන්නවා ඔයාලට කියන්න ගමේ කෑමක් හදන හැටි එහෙනම් අදත් මගේ සුපුරුදු විදිහට ආව මොනවද හදන්න කියලා මොනවද අපි හදන්නේ අද අපි හදන්නේ මාළු ඇඹුල් තියෙන මාළු ඇඹුල් තියල් එක ඒක නම් ගොඩක් අහයතිනේ එහෙනම් අපි ඒක හදන්න ගන්න ඕන දේවල් දැන් බලමු අපිට දැන් ඕන වෙන මාළු මේ ලේනපරා මාළු මේවා ග්‍රෑම් 500ක් මේකට ඕන මාළු ජාතියක් අපිට ගන්න පුළුවන් ගන්න පුළුවන් තරපින් චටික රම්පෙ ටික කුරුඳුපොතු ටික සුදුළුණු ටික ගොරක කෑලි 9-10ක් ඉඟුරු කෑල්ලක් සේර කෑල්ලක් කුරුඳු කොළ ටිකක් ගම්බීස් කුඩු ටිකක් ලුණු කුඩු ටිකක් මිරිස් කුඩු ටිකක් තුන පහ කුඩු ටිකක් පොල් තෙල් ටිකක් අපිට ඒකට ඕන වෙන මුලින්ම මේ කර්පිංචිති තුනක් අරගන්න ඕන. කර්පිංචිති තුනක් වෙනම රම්පෙ කෑල්ලක් මේ කුරුඳු කෑලි කැබලි කීපය සුදුළුණු මේ ගෙඩි 4-5 ගොරක කෑලි 9-10ක් තියෙනවා ඉඟුරු කෑල්ලක් සේර කෑල්ලක් මේ ටික අපි පෙන්නමු මේ ටික සේරම අරගෙන හුරල් අරගෙන කපහින් වෙන ලියල අරගෙන මේ කුරුඳු කෑලි ටිකත් මේකට දාලා බැද ගන්නවා හොඳට හීන මේ ටික ලියලා හීනෙට බැද ගන්නවා කොච්චර විතර වෙලා මේ බැද රන්වන් පාට වෙන්න බැද ගන්නවා මේ සේර රම්පේ කරපිංචේ වගේම කුරුඳු දාලා අපි කපලා නිකන් කබලේ බැද ගන්නවා බැදල ඉවරලා මේ සුදුළුණු ගෙඩි කීපයත් ඒකටම දාලා ඉඟුරු කෑල්ලත් ඒකට දාලා ගලේ අඹර ගන්නවා. ඔව් හරි බෙන්ඩර් කරගන්න කැමති අය බෙන්ඩර් කරගන්න මම නම් ගලේ අඹරලා ගත්තේ. එතකොට ඒක පසුකින් තියන්න මේ ගොරක කෑලි ටික මම නිකන් තම්බලා හීන් වෙන්න ක්‍රීම් තම්බන්න නැතුව බලන්න බෑ. ඔය ටිකක් හයිය හන්ද. තැම්බුවම මෙලකයිනේ. ඒක හන්ද තම්බලා හීන් වෙන්න අඹර ගත්තා. අපි වෙලා යන හින්ද එක කලින් අඹර ගත්ත නේද? ඔව්. නැවි ඒක ගම නේද බලන්න. පෙන්නන්න. එතකොට මේ තියෙන්නේ ගොරක ටිකයි අඹර ගත්ත. මේ කරපිංච මේ හදාගත්ත මේක අපි කබල බැදගෙන හීනියට අඹර ගත්ත. සුදුළුණු බදින්නේ නැහැ. සුදුළුණු ඉඟුරුයි නිකන් දාන්නේ. මේ ටික විතරයි බැදගන්නේ. රම්ප්ලේ කරපිංච සේර ඔහෝ රම්පේ පරපිංච ටික මෙහෙම හූරලා මේ කීනියට ලියා ගන්න මේ දෙක සේර කෑල්ලයි රම්පි කෑල්ලයි කුරුඳු කැබැල්ල ටික දාලා බැද ගන්න කබලේ බැදලා මේක දාලා අමුවෙන් මේක දාලා අඹර ගන්න කීනියට මේ විදිහට එතකොට මේ වගේ ඔව් හොඳට අර ක්‍රීම් එකක් වගේ තියනවා නේද ඔව් ගොරක ටිකත් බලන්න ඔව් ගොරක ටිකත් හොඳට හීන් වෙන්න හා අපි අඹර ගන්න ඕන. ගලේ හරි බ්ලෙන්ඩර් කරගත්තා. කමක් නැහැ නේද? කමක් නැහැ. දැන් අපි මිරිස් ටික බැදගමු. එහෙනම් මේක ගෑස් එක තියාගන්න. අපි දැන් ලිප පත්තු කරගෙන ඉතින් රත් වෙන තියනවානේ. ඔව් පොඩ්ඩක් රත් වෙන තියනකොට මේ සමහරු මේකට ඇඹුල් තියලකට මිරිස් දාන්නේ නැහැ. මම දානවා මිරිස් 3-5 ටිකක්. සමහරු දන්නේ ගම්බිරිස් කුඩුයි ගම්බිරිස් ගුලි අඹරලා ගොරතයි මේකයි විතරයි මේක කියන්නේ මේ තුන කරපිංච මම මිරිස් දානවා අකෝ අපේ සැරට ගන්න ඕන නිසා සැරට කන්න කැමති නැත්නම් මිරිස් ඕනේ ඕනේ අපේ මිරිස් කුඩු ටික දාලා ඕනේ ඔව් බින්දර පොඩ්ඩක් අඩු කරන්න හොඳට මඩු කන්න කරත් එලා මිරිස්සල ගියක්ද නෝ පුරවල තුනක් දා එහෙම ගොඩාම පුරවන්න නැතුව සාමාන්‍ය පුරවල් දා මිරිස්සල සාමාන්‍ය පුරවන්න ගොඩට ගොඩම් මෙන්නේ ආ හරි
සැඳි තුනක් අපි දාගත්තා. තුන පහ කුඩු හැන්දක් දාලා. පුරවලද? සමානයි. මොකක් හොඳට බැද ගන්න. හොඳට බැද ගන්න ඕක. ටිකක් ගින්දර වැඩි කරගන්නකෝ. හොඳට කල් වෙන ඕක බැද ගන්න ඕන. ඩක්ක කල් වෙන නෑ නෑ. සාමාන්‍ය. හල්ලි ගනි වා ගන්නකෝ. දැන් ඕක ටිකක් හොඳට කල්වන් කරන්න. රස්නේ ටිකක් බැදෙයි. මන්දේ නැති. දැන් අපි මේ බජෙන් ටික දාගන්න. කියන්නේ මේ ගානට බැදුනහම ඇති නේද? ඇති. එහෙනම් මේ ගානට අපි බැදගෙන තියන්නේ. මේකට දාගන්න. ඔව් දාගන්න. බැදගත් මිරිස් තුන පහ ටික දැන් භාජනයට දාගත්තනේ. ඊළඟට මොකද? දැන් දාගන්න මේ කරපිංචා ටික අඹර ගත්ත. කරපිංචා ටික විතරක් දාගන්න? නෑ, ගොරක ටිකක් දාගන්න. මේ තියෙන අපි හදාගත්ත අර කරපිංචානි අඹරලා ගත්ත එක. ඔව්. ඒකත් අපි මේකට දාගන්නවා. ඊළඟට මේ තියෙන්නේ ඕකෙන් චුට්ටක් අඩු කරන්නක බලන්න. මේ තියලා අන්න ඒ ටික ගන්න. අපි පොඩ අඩු කරලා තමයි ගත්තේ තැන්ට. අනලා බල්ලා බා මිස්සනේ බල්ලා දව මේ ගොරක මිශ්‍රණේ දැන් දාගන්න ගම්බිරිස් ගම්බිරිස් කොච්චර දරද ඔක දාන්න පුරවල තුනක් දා ඔව් අපි ගම්බිරිස් හැඳි පුරවල හැඳි තුනක් දාගත්තා ලුණු දාගන්න හැන්දක් පුරවලනේ මේක හරි ඔගන්ට දාගන්න. අදිනාවට පස්ස දාගත හැකි. දැන් ඔකට වතුර සුට්ටක් දාන්න. අනා ගන්නකො. වතුර ටිකක් දාගත්තා මේ මිශ්‍රණයට. දැන් මේක අපි හොඳට අනා ගන්න. දැන් තව චුට්ටක් දාගන්න. එහෙම වතුර දාන්න හේතුව චුට්ටක් දාගන්නකො. නැත්තම් තැම්බෙන්නේ කොහොමද? තැම්බෙන්න තමයි දාන්නේ නේද? එන්න වතුර කෝප්ප භාගයක් විතර දාගත්තා. කෝප්ප භාගයක් විතර දාගත්තා. ඕකට අපි දැන් දාගන්න මේ පොල් තෙල් ටික. අපිට ගොඩක් ඕන වෙන්න? නෑ නෑ චුට්ටයි. මේ ටිකක් දාගන්න. දාන්න නැතුවත් හදත හැකි මම දාගන්නවා පොල් තෙල් ටික. දැන් කලවම් කරන්නකෝ. මේක දැම්මම ගොඩක් ප්‍රහය තියෙනවා. ඔව් අදලා බලන්නකෝ. දැන් මාළු කෑලි ටික දාලා දාගන්න. කැලින් කෑල්ලට දාගන්න. දැන් මේ මිශ්‍රණයට දාගත්ත මෙහෙද? ඔව්. ඒ තියන්නේ අපි හොඳට සුද්ධ කරලා හොදලා ගත්ත මාළු ටික. ඒ ටික දාන්නේ. නෝ දාලා හොඳට කලවම් කරගන්නකෝ. ඔක්කොම දාගන්න දාලා කලවම් කරගන්න. දැන් අපි මාළු ටික දාගත්තා. දැන් හොඳට කලවම් කරගන්න බෑ. මේ විදිහට අපි හොඳට මේ මස් කෑලි වලට මාළු කෑලි වලටනේ මාළු කෑලි වලට මේ මිශ්‍රණය හොඳට වදින්න. ඕමින්න චුට්ට මේක රායි දුණු අරෝමයක් දාන්න බෑනේ මම මේ චුට්ට ලුණු බලන්න. දැන් මම මේකට ලුණු ටින්ගක් බලනවා ඇත්ත කියලා. ඔක්කොම ඇති. ඇඹුලද? ඇඹුල තියෙනවා ඇති ගන්න තියෙන ඇඹුල. ඇයි අපි මේක හදනකොට ගන්න දාන්න? දැන් දැම්මම අරවට වගේ නිතර නිතර පොඩි කලවම් කරන්න බෑනේ ඔක. ඒකයි ඒ එක පාට බාන දා ගන්න ඕනේ. දැන් අපි මේ ඇතුළට අඩු කරගන්න. ඉස්සෙල්ලා දැන් මේ කුරුඳු කොළ ටික අඩු කරගන්නවා එක එක.
මේක නෑ මේ අර එකකින් එකට තියාගන්න අඩිය මේ පතුලේ අල්ලයින් අල්ලයි කියන එකට තමයි මේක මේ අඩු කරගන්නේ වන්ද නැපේනින්න අඩිය. ආ ඒ කියන්නේ මේ මේක එහෙම විශේෂ ක්‍රමයක් නැහැ දාගන්න. ඔව්. දැන් ඔකට දැන් ඔයා මේක මල්ටි කඩු කරන්නේ කෑල්ලෙන් කෑල්ලට. මේකට මේ දැන් අපි කුරුඳු කොළ දාගන්නවානේ. ඒක දාන්න නැතුව හදන්න බැරිද? මේක කුරුඳු කොළ දැම්මම ඒක රසයි රසයි මේකයි මේක දාන්නේ. කුරුඳු කොළ දාන්න නැතුව හදත හැකි. එක පැත්තක් බලනකොට මාළු අඩිය අල්ලනවනේ ඒ දිගට මේ දාන්න එහෙම අයින්නකම දාන්න වටේට දාන්න ඒ කොළ ටික ගන්නට හරියන්නේ මේක මේ පැත්තෙත් තියන්න මෙතනටත් තියන්න හරියට අඩු කරගත්තාම එතකොට මේ ඉස්මටිකන ඉස්මටික දාන්න ඔකට උන් ඒක දාන්න ඕන ගාන්ට දාන්න ඔතේට වටේටම මේක අර කෑලි වලට හොඳට වදින්නත් එක තමයි දාන්නේ නේ ඔව් අපි දැන් මේකට සුට්ටක් වතුර දාලා ඒ අර නිකන් හොදලා වගේ පොඩ්ඩක් ගන්න නේ ඔව් සුට්ටක් දැම්මත් කමන්නේ. තැම්බෙන්නත් අතර ඕන. ඕ තැම්බෙන්නත් ඕන. මේ විදිහට තමයි අපි යටට කුරුඳු කොළ දාලා අපි හදාගත්ත මාළු ටික ඒ කුඩින් තියාගත්තේ. අපි දැන් මාළු ටික දාගත්තනේ. ඊළඟ මොනවද? දැන් මේ කරපිංච ඉති ටික උඩින් දාන්න. ඒක දාගන්න විදිහක් තියෙනවද? ඔව් ඒක දාන්න ඔය දාන විදිහට දාන්න. මම එහෙම දික් අතර දාගත්තා නම් හරි නේ. අදී රම්ප කෑල්ල දෙකක් දාන්න. අර මේකේ සුවඳ තැම්බෙනකොට ඒවට වදිනවනේ. ඒකයි ඔය හන්දේ. ආ දැන් ලිපෙන් තියා. දැන් අපි ලිපෙන් තියාගමුනේ. ඔව්. අපි ලිපෙන් තියාගෙන වැඩිය ගින්දර දාන්න සාමාන්‍ය ගින්දරක් තියන්න ඕනේ. ගොඩක් පිටෙම්මත් ඒක අඩිය අල්ලනවා. මද ගින්නේ තමයි තියාගන්නේ. සාමාන්‍ය ගින්දර ඉස්සර රත් වෙන්න ඕනේ. රත් වෙන ටිකක් ගින්දර ටිකක් දාන්න ඕනේ. ඇත්තද? ඔහොම තියන්නකො රත් වෙනකොට අඩු කරමු ගින්දර. වලද රත් වෙනකොට. දැන් ඔක වහන්න. වහලා කොච්චර විතරලා තියාගන්න ඕනේ? විනාඩි දෙකක් විතර තියලා බලමු ආයෙත්. දැන් අපි විනාඩි දෙකක් විතරයි බලමු මේක. වලද රත් වෙන්නත් ඕනේ. පස්සේ විනාඩි දෙකකින් ගින්දර ටිකක් අඩු කරන්න. එතකොට විනාඩි දෙකකින් බලලා හරියට. දැන් අපි විනාඩි දෙකකට විතර පස්සේ බලන්න තමයි මේ හදන්නේ. සුවඳක් නම් දිනවනේ. ඔව් හොඳ සුවඳක් තියෙන. අපි දැන් ඔබ ගින්දර ටිකක් අඩු කරමු. අඩු කරලා ආයි වහලා තියන්න. නැත්නම් අඩිය අල්ලනවා මම අඩු කරගන්න. ඔව් හොඳක් අඩු කරලා ඔන්න තියන් දැන් ආයෙ වහලා තියන්. බින්දක් සුට්ට දෙන්නක. අපි හැඳි ගා ගන්න එහෙම යන්නේ නැහැ නේ. නෑ නෑ. පොඩ්ඩක් ඔලොල ගත්තා නම් ඇති නේ. ඇති. දැන් මේක හැඳි ගා ගන්න යන්නේ නැහැ නේද? නෑ. ඕක දැන් ටිකක් කොහොම තියෙනකොට කරපිංච ටික තැඹිලා වගේ තියෙනකොට කරපිංච ටික පැත්තකට අරන් දාලා මේ අපි හැඳින් පෙරලනවා. ඉස්සර නම් මේක මෙයා ගන්න අපි උඩ කබලක් තියෙනවා. දැන් එහෙම කරන්නේ නැතිනම් ඒ එහෙම තියන්නේ මාළු පෙරලන්න ඕනේ නැහැ. එහෙම්ම මිහින්දෙන්නේ.
මේක උඩ යට මාරු කරන්න ඕනේ. ඒක අන්ත කෑල්ලෙන් කෑල්ලට පස්සේ අපි පෙරලනවා. ඒක දැම්ම කරන්නේ නැහැ. නෑ නෑ. දැන් අපි මේක වහලා තියන්න ඕනේ. ඔව් දැන් මේක වහලා තියන්න. අපි සොච්චරිතරේ නම් මේක වහලා තියෙනවද? ආයි විනාඩි දෙකක් විතර තියෙන බලමු. දෙක විතර පස්සේ තමයි මේ බලන්න හදන්නේ. අපි බලමු නේද? නම් පැම්බිලා වගේ නේද? ඔව් තව ටිකක් තියමුනේ. තව ටික. තව ටිකක් මේක හා තව ටිකක් තියන්නවා. මේ ඉස්සෙම හිඳනකම් අපි තියාගන්න. ඔව් අපි හිඳනකම් තියෙනවා. අයියා අපි අඩු ගින්න ඉස්සෙම. ඔව් තව ටිකක් අඩු වෙනකොට ඉස්සෙම ඔක පෙරලන්න ඕනේ. මල් කෑල් ටික උඩයට. තව ටිකක් තියන්න හුඟ බහල තියන්න. අපි ආයි විනාඩි 2 3 කින් ආයි බලමු. ඔව් ආයි විනාඩි 2 3 කින් බලමු. ලගන්න දැමියකට දාන්නේ තම්පේ කරපින් චටික අපි අයින් කරනවා නේ ඔව් ඒක අයින් කරලා ගන්නකෝ ඔය අනිත් හැන්දක්ද අම්මි විදියට පෙරලා ගන්න කෑලෙන් කෑල්ලට හොඳට දෙපැත්ත වදින්න තමයි ඔව් ඒත් නැත්තම් මේක පැත්තයි වගේනේ තැම්බෙන්නේ තව ඉස්ම ගොඩක් තියෙනවා මේකත් හොඳටම හිඳෙන්න ඕන මදගින්නේ හිමි හිමි ඔව් මදගින්නේ හිමි හිමි එක තැම්බෙන්න ඕන දැන් අපි තව ටිකක් වහලා තියමු අපි මේක අර සැරින් සැරේනේ බැලුවේ. ඇයි විනාඩි 2 3න්නේ. එහෙම බලන්න. දැන් අපි බලන්නේ අර මොකද මේ අඩියල්ලයි කියන එකට. බල එහෙම අර කුරුදු කරක් දාලා ඉක්මනට අඩියල්ලම බලනවා. නෑ නෑ කුරුදු කර අඩිය තිබ්බම අඩියල්ලක් නැහැ බොරක් වෙලාවට. ඒ කුරුදු කර අඩියට දාන්නේ අඩි ඒ අඩියල්ලයි කියන එකයි අනික ඒවා තියෙන සුවඳ මාළු කෑල්ලට වදින නිසා. රස්නේ තියෙන්නේ තව සුට්ටක් වගේ තියෙමු. ඉස්ම සුට්ටක් තියෙනවා තව. ඈ. ඉස්ම තියලා කන්න බැරිද? පුළුවන් කන්න. අර හිඳුනහ වඩාක් රහයි. රහයි. අපි ටිකක් ඇරලා තියමු. ඔව් නේද? ඔව්. විනාඩියක් වගේ තියාගත්තා නම් හරි. අපි දැන් මේ ගින්දර ටික නිවා ගමු. නිවලා ඔහොම දින්ගක් තියමු ඇතුළේ. එතකොට හිතේවි නේද
අපි කිව්වට විනාඩියක් කනගෙන විනාඩි 3ක් 4ක් විතර ගියා මේක තව හිඳෙන්න නේද? ඔව්. මේක තැම්බෙන්නේ වෙන මාළු වගේ ඉක්මනට ගින්දර ගොඩ ගහලා බෑනේ. හිමින් හිමින් තැම්බෙන්න තමයි ඒක ටිකක් වෙලා ගියේ. ඒක හිමින් හිමින් තමයි අපි තැම්බන්න ඕන නේද? ඔව්. තවත් මේක චුට්ටක් තියෙන. ඔව් වළඳ රස්නේනේ. එකහඳ ඔහම අපි තින්ගත් විනාඩි විනාඩිය දෙකක් තව තියමුකෝ. තියලා දැන් නිවලා තියෙන්නේ. ඔයාලට ඒ වගේම යමේ කැම හදන හැටි අරගෙන